ආයුබෝවන් ටේස්ටි කිචන් YouTube channel එකට ඕගොල්ලෝ හැම දෙනාම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු රසට ඉක්මනින් කහබත්තයක් හදාගන්නේ කොහොමද? අපිට ඒක හදාගන්න ඕනි කරන්නේ මොනවද කියලා. ඉතින් මම මෙතන ලොකු ලූණු ගෙඩියක් හීනියට කපාගෙන තියෙනවා. මෙතන මම තව අමු මිරිස් කරලක් හීනෙට ලියාගෙන තියෙනවා, රම්පෙ කොළ කෑල්ලක් අරගෙන තියෙනවා, කුරුදු පොතු කෑල්ලක් අරගෙන තියෙනවා, කරාබුනටි 4ක් සහ එනසාල් ඇට 2ක් අරගෙන තියෙනවා. ඉතින් ඊට අමතරව සුදු ලුණු බිකි 4ක් මම හීනෙට චොප් වෙන්න කපාගෙන තියෙනවා, කරපිංච කොළ ටිකක් අරගෙන තියෙනවා. අපිට පොල් කිරි ඕන නැහැ. ඉතින් මම මෙතන මිටි කිරි අරගෙන තියෙන්නේ. ඒ වගේම කහකුඩු තේ හැඳි භාගයකුයි ලුණු රස අණුව ගන්න මාගරින් ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා. මෙතන මම සෝදලා පිරිසිදු කරගත්ත බාස්මති හාල් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ කැමති හාල් වර්ගයක් ගන්න. ඉතින් මම අද මේ බත් එක හදන්නනේ රයිස් කුකර් එකේම. ඉතින් ලිපේ නෙමෙයි. ඉතින් ඒ හින්දා මම රයිස් කුකර් එක කරන්ට් එකට ගහලා ඉවර වෙලා මේ වගේ මාගරින් ටික මුලින් රයිස් කුකර් එකට එකතු කරගන්නවා. ඉතින් අපි එකතු කරගත්ත මාගරින් ටික හොඳට උතුරගෙන රත් වීගෙන එද්දි අපි මේකට කරාබුනටි සහ එනසාල් ටික එකතු කරගන්න ඕනි. ඒ වගේම මම මේ එකම එකතු කරගන්නා මේකට කුරුඳු. දැන් මම මේ එකතු කරගන්නේ රම්පේ. ඉතින් රම්පේ මම මේ වගේ පොඩි කෑලි වලට කඩාගෙන තමයි එකතු කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් තනි කොළ කෑල්ලක් වෙන්නත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම දැන් මේකට කරපිංච ටික එකතු කරගන්න. ඉතින් මම කරපිංච ඉති දෙකක් තමයි මේ එකතු කරගන්නේ. ඊට පස්සේ මම මේ වෙලාවෙදිම කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඉතින් මේ සුදු ලුණුත් එක්ක මම එකතු කරගන්නවා කපාගත්ත අමු මිරිස් ටික. ඉතින් ඒ වගේම මම ලොකු ලුණු ගෙඩියක් කපාගත්ත මම ඒකත් මේ වෙලාවෙදිම එකතු කරගන්නවා. දැන් ඔයාලා මේක හොඳින් කලවම් කරගන්න. දැන් ඔයගොල්ලෝ මේකට රස අණුව ලුණු එකතු කරගන්න. මම ලුණු තේ හැඳි 1යි කාලක් වගේ වෙන්න එකතු කරගන්නවා. ඉතින් මේකට අපි බත් එකට වෙනම එකතු කරන්නේ නැහැ. මේ එකතු කරන ටිකම තමයි ලුණු එකතු කරගන්නේ. ඒ හින්දා ඔයගොල්ලන්ගේ රස අණුව ලුණු එකතු කරගන්න. ඉතින් ලුණු ටික එකතු කරගත්තට පස්සේ මේ ලුණු කරපිංචා අමු මිරිස් ටික හොඳට බැදෙනකම් මේක කලවම් කරගන්න ඕනි. ඉතින් දැන් මගේ ලුණු කරපිංච අමු මිරිස් ටික හොඳට බැදිලා තියෙන්නේ. දැන් අපිට මේකට අපේ හාල් ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට නම් ඔයගොල්ලෝ මේක බැද ගන්න ඕනි. ඉතින් රයිස් කුකර් එකේ හදනවා නම් මේක අඩි අල්ලන්න බලන්නේ නැහැ. ඔයගොල්ලෝ ලිපේ හදනවා නම් මේක අඩි අල්ලන්න දෙන්න එපා. ඉතින් මම දැන් සෝදලා පිරිසිදු කරගත්ත බාස්මති හාල් ග්‍රෑම් 500ම එකතු කරගන්නවා. ඉතින් මම බාස්මති පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් මේකට කේරි සම්බ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ කැමති හාල් වර්ගයක් පාවිච්චි කරගන්න පුළුවන්. දැන් මම මේකටම කහකුඩු තේ හැඳි භාගයක් වෙන්න එකතු කරගන්නවා. දැන් මම බත් එකක් ඉදෙන්න අවශ්‍ය කරන ප්‍රමාණයට වතුර එකතු කර ගන්නවා. ඉතින් අපි මේ වතුර එකතු කරගන්නේදී බාස්මති පෙඟෙන්න දාලා තිබ්බේ නැති හින්දා සාමාන්‍ය බත් එකකට එකතු කරන විදිහට වතුර එකතු කරගන්න. ඕගොල්ලෝ බාස්මති හාල් එක පොඟවලා ගන්නවා නම් වතුර ටිකක් අඩුවෙන් තමයි එකතු කරගන්න ඕනි. ඉතින් දැන් මම මේක හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේකට තව වතුර ටිකක් එකතු කරගන්නවා. මොකද මට බත් එක ඉදෙන්න තරම් වතුර මාදි එකතු කරා කලින්. ඒ හින්දා දැන් එකතු කරගන්න වතුර ටිකක්. ඉතින් වතාවත් මගේ ටේස්ටි කිචන් YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලා තියෙන දුබට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන bell icon එකත් all දාගන්න. එහෙම නොත් මේ වගේ රසවත් videos එක්ක ඔයාලට දිගටම එකතු වෙලා ඉන්න පුළුවන්. දැන් ඔයාලා මේක පියනකින් වහලා rice cooker එකේ switch එක on කරලා ඉවර වෙලා මේක හොඳට උයා ගන්න ඕනේ. ඉතින් මේ උයා ගත්තට පස්සේ අපේ බත් එක තියෙන විදිය. ඉතින් දැන් මේක හොඳට ඉදිලා තියෙන්නේ. දැන් මම මේකට පොල් කිරි කෝප්ප භාගයක්, ඒ කියන්නේ මිලිලීටර 125ක් වෙන්න එකතු කර ගන්නවා. ඉතින් මම පාවිච්චි කරන්නේ මිටි කිරි. දැන් ආපහු සැරයක් පියන වහලා රයිස් කුකර් එකේ ස්විච් එක ඔන් කරලා උයා ගන්නවා. ඉතින් මේ රයිස් කුකර් එකේ ස්විච් එක ඕෆ් වෙද්දී අපිට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ගෙදරදී උයාගත්ත කහපත් එක ලෑස්ති. ඉතින් මේක ගොඩක් සුවඳයි මේ වෙලාවේදී.
දැන් මම මේක ටිකක් කලවම් කරගෙන ඉවරලා වෙනත් භාජනයකට බෙදා ගන්නවා. ඉතින් මේ තියෙන අපි ගෙදරදීම රසට පිරිසිදුවට ඉක්මනින් හදාගත්ත කහබත් එක. ඉතින් මේකට ගොඩක් වෙලාවක් යන්නේ නැහැ. අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයා මේ වීඩියෝ එකටත් කැමති වෙන්න ඇති කියලා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඔයාගේ අදහස් ඇටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ රසවත් කෑමක් අරගෙන ටේස්ටි කිචන් YouTube channel එකෙන් ඔයාලව හම්බෙන්න මම ආපහු ඉක්මනටම එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.